කරුණු පහක් භාගතුන් හස දේශන කල තියන සතෙක් ඉන්ඩෝන පන තියන බව දැනගණ්ඩෝන මරන්ඩ හිතෙන් ඩෝන උපක්‍රමයක් යො දන්ඩෝන ඒ උපක්‍රමයට අනු මරන්ඩෝන මේක හරි සම්පූර්ණ වුණේ නැත්තං ප්‍රාණඝාත කර්ම පතය සම්පූර්ණ වෙන්නේ නෑ. කර්ම පතයක් සම්පූර්ණ වුණා කියලා කියන්නේ අනිවාර්යෙන් නිරේට ගිහිල්ලා විපාක විඳින්න කාරණාව සම්පූර්ණ වුණා කියන එක. එන්න කර්ම පතයක් සම්පූර්ණ වෙන්න මේ පහම සම්පූර්ණ වෙන්න ඕනේ. සමහරලාට අපි මේ සියල්ලම ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අපි තීරණය කරනවා යාට පොල්ලකින් ගහලා මරනවා කියලා සතිකුත්. පොල්ලෙන් ගහනවා නමුත් මැරුණේ නෑ. එක්ක කොන්ද කැඩුනා. නැත්තං කකුල කැඩුනා. ජීවිත බය නිසා පැනලා දීවා. පස්සේ කැලේට ගිහිල්ලා යාට කොට කමාරු වෙනවා. එවිද ගන්න බැරුව යනවා. එකතන වැටලා ඉන්නකොට තව සතිකුගේ ගොදුරක් වෙන්න වෙනවා. ආහාර පාන නැතුව දුක් විඳිනවා. අපට එහෙම දෙයක් වුණා නම් අපි නොයෙක් ප්‍රතිකාර කරනවා. මම රෝහලට අරන් ගියා නම් යකඩ දාලා එන දාලා අවුරුදු ගානක් තියලා අයින් කරනවා. සිංහල වෛද්‍යවරයා ගාවට ගියා නම් පත්තු බැඳලා තෙල් ගාලා සුවපත් කරනවා. අර සතාට එහෙම පත්තු බඳින්නවත් එන දාන්නවත් කවුරුවත් නැහැ. එයා ඒකෙම දුක් විඳලා සමහරලාට මැරෙනවා. ආන් ඒ කකුල කැඩුනා නම් කොන්ද කැඩුනා නම් ගහපු පොළු පාර වැදිච්ච තැන තැලිලා පස්සේ එතන පිළිකාවක් ඇති වුණා නම් මේ සියලුම දේවල් සංසාරේට අපිට විපාක දෙනවා. අපි එක දවසයි අර පුද්ගලයා ගත කැඩුවේ. නමුත් මට ආත්ම 100 ගණන් කැඩෙනවා. ඒකයි කර්මීය භයානකත්වය කියලා සඳහන් කළේ.